සම්පුවත් නැරඹීමට සියත නිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න නවතම පුවත් දැමූ සැනින් එසැනින් දැනගන්න බෙල් බටන් එක ක්ලික් කරන්න අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම ගෙනෙන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් අවධානය යොමු කරමු පුවත් සිරස්තල වෙත අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර සම්බන්ධතා වර්ධනය කර ගැනීමට සාකච්ඡා අපේ රජයක් යටතේ MCC ඉරාතමනවා සජිත් කියයි දින 93කට පසු සීගිරිය ජලයේ ප්‍රවෘත්ත වෙයි. ළමාලුව සුන්දර කළ සිබල් නැන්දා දැයින් සමුගනි. ප්‍රථමයෙන් අවධානය යොමු කරමු දේශීය පුවත් වෙතට. COVID-19 වෛරස තත්ත්වයේ හමුවේ දින 93ක් පමණ වසා දමා තිබු සීගිරිය අද සිට සංචාරකීන් සඳහා යළි විවෘත කර තිබෙනවා. මේ අතර මෙරට COVID-19 වෛරසය ආසාදිත පුද්ගලයන් සංඛ්‍යාව 2047ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යාංශය පවසන්නේ. එබැවින් COVID-19 වෛරසය ආසාදනය වීමෙන් ඊයේ දිනේ තුල වැඩිම පිරිසක් මිය ගොස් ඇත්තේ බ්‍රසීලයේ. COVID-19 වෛරස තත්ත්වයේ හමුවේ සංචාරකීන් සඳහා වසා දෙමනු සීගිරිය අද යළි විවෘත කර තිබෙනවා. සංචාරකීන් සඳහා සීගිරිය අද මෙලෙස විවෘත කෙරුණේ දින 93කට පසුවයි. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට අනුව සීගිරිය මෙලෙස සංචාරකීන් සඳහා විවෘත කර ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. සීගිරිය මෙලෙස සංචාරකීන් සඳහා අද දින විවෘත කිරීමත් සමග එහි පළමු සංචාරකයා ලෙස පාකිස්තානු මහ කොමසාරිස් මේජර් ජෙනරාල් නූර්දීන් මොහොමඩ් ෂහීඩ් මහතා සංචාරක නිරත වුණා. අද දිනේ තවත් කොරෝනා වෛරසය ආසාදිත නාවික හමුදා සෙබළුන් දස දිනකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව නාවික හමුදාවේ කොරෝනා වෛරසය ආසාදනයේ වී සිට සුවය ලැබූ ගණන 842ක් දක්වා ඉහළ ගියා. තවත් නාවික හමුදා සාමාජිකයින් 62 දෙනෙකු රෝහල් වල වෛද්‍ය අධීක්ෂණ යටතේ පසුබනවා. මේ අතර මෙරටින් වාර්තා වන සමස්ත COVID-19 වෛරසය ආසාදිත පුද්ගලින්ගේ සංඛ්‍යාව 2047ක් වන අතර පුද්ගලින් 1711 දිනක පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. COVID-19 ගෝලීය වසංගතයේ හේතුවෙන් පැනවූ සීමාවන් හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව කටාර්හි රැඳී සිටි ශ්‍රී ලංකිකයින් 270 දෙනෙකු අද යළි මෙරටට රැගෙන එනු ලැබුවා. ඉන් පුත්කලින් 263 දෙනෙකු ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL 218 දරන ගුවන් යානයෙන් මෙරටට පැමිණ ඇති අතර අනෙක් පුත්කලින් 8 දෙනා කටාර් ගුවන් සේවයට අයත් QR 654 දරන ගුවන් යානයෙන් මෙරටට පැමිණ තිබෙනවා. පසුව ඔවුන් නිරෝධායන කටයුතු සඳහා යොමු කළ බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. COVID-19 වෛරසය ආසාදනය වීමෙන් ඊයේ දිනේ තුල වැඩිම පිරිසක් මිය ගොස් ඇත්තේ බ්‍රසීලෙන් බව වාර්තා වනවා. ඊයේ දිනේ තුල පමණක් එරට කොරෝනා ආසාදිතයින් 1271 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා. බ්‍රසීලයේ මේ වන විට මිය ගොස් ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 59656ක් බව සඳහන් වනවා. එරටින් ඊයේ දිනේදී COVID-19 වෛරස ආසාදිතයින් 37997 දෙනෙකු හඳුනාගෙන ඇති අතර එරටින් මේ වන විට හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 14,08,485ක් බව විදෙස් වාර්තා සඳහන් කළා. රට තුල කොරෝනා වෛරසය පාලනය කිරීමට කැපවීමෙන් කටයුතු කළ සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ සහ මාධ්‍ය නාලිකා ඇගයීමට ලක් කිරීමේ උත්සවයක් පසුගියදා කොළඹදී පැවැත්ුණා. රට තුල කොරෝනා වෛරසය පාලනය කිරීමේ සටනේදී තම ජීවිත පරදුවට තබමින් ඉමහත් කැපකිරීමක් කළ රාජ්‍ය නිලධාරීන්, සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යවේදීන්, මාධ්‍ය ආයතන සහ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ඇගීමට ලක් කිරීමේ උත්සවයක් පසුගියදා කොළඹදී පැවැත්වුණා.
මෙම උත්සවය සංවිධානය කර තිබුණේ තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින්. මෙහිදී දිවා රැ නොබලා සිය වෘත්ති කටයුතු වගකීමෙන් ඉටුකළ සියලු නිලධාරීන්ට ප්‍රශංසනාත්මක ලිපි ප්‍රදානය කිරීම සිදු කෙරුණා. එමෙන්ම ප්‍රවෘත්ති වාර්තා කරණයේදී නිවැරදි තොරතුරු වාර්තා කළ මාධ්‍ය නාලිකා ඇගීමට ලක් කරනු අතර මෙහිදී සියත අප නාලිකාව ප්‍රවෘත්ති වාර්තා කරණයේදී මෙන්ම කොරෝනා වෛරසය සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු පිළිබඳව දැනුවත් කිරීමේදී තම වගකීම නොපිරිහෙලා ඉටු කළ බැවින් ඇගීමට පාත්‍ර වුණා. මෙම අවස්ථාවට කොළඹ දිසාපති ප්‍රදීප් යසරත්න මහතා සහ තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් ප්‍රියන්තා දිසානායක මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියා. කෘතහස්ත ළමා කතා ලේඛිකාවක සහ චිත්‍ර ශිල්පිනියක වූ සිබිල් වෙත්සිංහ මහත්මිය අභාව ප්‍රාප්ත වී තිබෙනවා. මේ යන විට එතුමිය 93 වන වියෙහි පසෝනා. वर्ष 1927 दकुनु लाक गिंतोट प्रदेशे उपतलाद सिबिल वेत्तसिंह महात्मिय मेरट लमा साहित्य कृति संपादने पुरोगामी कुलेस दशक गणनावाक मेरट दरुवन्गे सित सतन पोषणे करमिन सिदुकल मेहेवर अति महत् तरुण वियेदीम पियागे अत्वेल अनुयमिन लंकादीप लपटिपेल लमा पिटुवे सितुवम निर्माणे कल अय सिंहल पुवत्पत् कलावे अनभिभवनीय कांता सलकुनाक जनता पुवत्पति प्रधान उपकर्तृ धुरे दरु धर्मपाल वेत्तसिंह महता समग युग दिवियट एलंबी मिम कृतहस्त लेखिकाव अंतर्जातिक चित्र तरंग रसक जूरी सभा नियोजने क्रमिन सिय मौबिमट इमहत कीर्तियक अत्कर दुन्ना जीवन अद्दकीम साहित्य लेस प्रतिनिर्माणे कल अय नोमियन कलुदुव नम कृतिय संपादने करन्ने कुडा कल सियलु देना एव आमंत्रणे कल कलुदुव यन आदर नामे सिहिपत् करवमिन कला कीर्ति रोहन प्रदीप सोलियस मेंडिस यन गौरव सम्मानयन्गिन पिदुम लद सिबिल वेत्तसिंह महात्मिय 1986 वसरे जपाने पलकल होंदम विदेशीय लमा कृतिय वेनुवेन गौरव सम्मानयक्द हिमिकरगनु लबुआ ए कुडहोरा नम सुप्रसिद्ध लमा साहित्य कृतिय वेनुवेन एय रचना कल सूत्तर पुंचा वेसक पहन मेटिगेदर लमाई वेनि सुप्रसिद्ध लमा कृति परंपरा गणनावक मेरट पाठकेन अतर महत् गौरवादरेट पात्र बुना श्री लांकेय संस्कृति अनुव बाइबल चित्र संपादने कल मेथुमिय अमेरिकावेन प्रशंसा हिमिकर गन्ने सितुवम करने पिलिबंद सिय सहज दक्षतावे लोकेटम प्रकाश करमिन सिबिल नेंदायन आदर नामीन दशक गणनावक मेरट दरुवन्गे सित सतन एकलु करमिन निर्माणशीली मिनिसुन तनन्नट सिबिल वेत्तसिंह महात्मिय सिदुकल युग मेहेवर उदेसा सियत अप मेसे आचार्य पुद करमु මට මතක තියෙන කාලේ ඉඳලාම මේ පුංචි කාලේ ඉඳලාම මගේ වැඩේ මොනෝහරි කතාවක් කියනවා ගමේදී පුංචිම කාලේ මට අවුරුදු 3ක් විතර කාලේ ඉඳලා නොඑක් නොඑක් දේවල් අම්මගෙන් අහනවලු මට මතකයි අම්මා කියනවා අනේ මෙන්න මේ ළමයා ගිහින් ඉස්කෝලේකට බාර දෙන්න මොනවද වන් දන්නේ එක එක දේවල් කියනවා මට තේරෙන්නේ නැහැ මේ කියන දේවල් වලට උත්තර දෙන්න උතුරේ සහ දකුණේ සංවර්ධන වේගය එක හා සමානව ගෙනෙයිම රජයේ අපේක්ෂාව බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා ඒ දමිල මාධ්‍යවේදීන් සමග අද පෙරවරුවේ පැවති සාකච්ඡාවකට එක් වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ දමිල මාධ්‍යවේදීන් අතර හමුවක් අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවතුණා. එෙහිදී රටේ සංවර්ධනයට සහ ජන ජීවිතය නැංවීමට ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී උතුරු සහ දකුණ කියා වෙනසක් නොමැතිව එම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියා. 1977න් පස්සේ උතුරු නැගෙනහිරට දැවැන්තම වැඩකොටසක් කරපු ආණ්ඩුව අපේ ආණ්ඩුව කොයි වෙලාවකත් කියවෙන්නේ නැහැ. අත් වශයෙන්ම දැන් සුගිය අවුරුදු 5 පස්සට ගියා මිසක් ඉස්සරහට ආවේ නැහැ. අපි උතුරේ කරපු සංවර්ධනය
පසුගිය අවුරුදු පහ තුල සජ්ජාතික පක්ෂ ආණ්ඩුව තුල එහෙම නැත්නම් සජ්ජාතික පක්ෂයේ TNA කේ ආණ්ඩුව තුල කියලා කිව්වත් නිවැරදි. උතුරේ ජනතාවට මොනවද කරේ? සංවර්ධනයට. හැමදාම ප්‍රශ්නයක් අරගෙන මේ දේශපාලන වශයෙන් ඉදිරිපත් කර කර හිටියා මිසක් ජනතාවට පහත සංවර්ධනය කරන්න වතුර ටිකක් දෙන්න, ගොවියන් තැනට වතුර දෙන්න, කොට බීමට වතුර දෙන්න, පාරක් හදන්න එයාලට ලොංකමක් ඇති වුණේ නැහැ. මාධ්‍යත් කරේ තම රජයක් යටතේ කිසිසේත්ම MCC ගිවිසු මත්සන් නොතබන බව සමගි ජනබලවේගයේ නායක කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ හලාවත ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ජනාධිපතිවරණයේදී ඒත් කිව්වා MCC ගිවිසුම ඉරණම තමයි කියලා. මොකද ඒක රටට මහා හානියක් කිව්වා. වෙනම කොරිඩෝවක් නිර්මාණය වෙනවායි කිව්වා. අටවස්ථානයේ සලස්වස්ථානයේ දලදා හාමුදුරුවෝ වන්දනාමාන කරන්නට යන්නට ඇමරිකානු තානාපති කාර්යාලයෙන් බලපත්‍ර ගන්න සිද්ධ වෙයි කිව්වා. මේ වගේ කතා හදලා බොරුව ව්‍යාප්ත කරලා රටම රවටලා දැන් අද දවසේ මට කමුනාසලට කියන්න පුළුවන් අර විකිලීක්ස් වලින් ඇමරිකානු තානාපති කාර්යාලයෙන් ඇමරිකාවට ගිය කේබල් එකක තොරතුරු කේබල් පණිවිඩයක තොරතුරු දැන් එළි දක්වලා තියෙනවා. MCC වැඩසටහන පිළිබඳව පළවෙනි සාකච්ඡාව කරලා තිබෙන්නේ අපේ ආණ්ඩුව නෙවෙයි 2006 ඔක්තෝබර් මාසේ කතා කරලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රජයා එවකට ඇමරිකානු තානාපති රොබර්ට් බ්ලේක් මැතිතුමා කොහොමද වැඩේ රටට වින කරන කිවිසුමක් හැටියට එදා සමාජගත කරා. MCC හින්දා ලේ ඉලක්සි වෙනවයි කියලා කිව්වා. අර බොරුවෙන් දිනුවෙන් පස්සේ ආණ්ඩු වෙනස ඇති කරයින් පස්සේ දැන් අපිට තේරෙනවා කොහොමද අර 70ක් හොඳයි 30ක් නරකයි කියන කතන්දරේ නිර්මාණය වුණු ආකාරය. මම තමන් නාසලට කියන්න කැමතියි කැබිනට් එකත් අපි විරුද්ධ වුණා MCC එකට ජනාධිපතිවරණයත් අපි විරුද්ධ වුණා MCC එකට එදත් එකයි අදත් එසේමයි හෙට දවසෙත් එසේමයි පස්වෙනි දවද මේ රටේ ජනතාව සමගි ජන බලවේගය දුරකතනෙන් දිවෙන් දිනනකොට මම ඉදුරාම කමුනාසරකට බඳු වෙනවා MCC ගිවිසුම කෑලි කෑලි වලට ඉරලා වීසි ගල දමනවා කියලා මම මේ අවස්ථාවේ කමුනාසරකට කියනවා. දූෂණ වංචාවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ හැකි එකම බලවේගය ජාතික ජන බලවේගයේ බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා. ඒ යක්කල මුල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඔහුගේ ජනවරණයට පහින් ගැව්වා. ජනවරණ පාවා දුන්නු ජනවරණයට පස්සේ හැරෙන්න යහපාලනේ හදන්න ආවේ හැදුව වහපාලනේ කොරුවල්ලන් නාවේ කොරුවල්ලන් ආපු ආණ්ඩුව කොරුටියකට ඇතුළට ඒක හොරෙක් කෙල්ලුවද ඒක හොරෙකුට දඬුවම් දුන්නද අද හොරු පිනුම් ගහන මේ ඡන්දෙට ඇවිල්ලා ඊට පස්සේ ඒක හොරගමක් කරා මහබැංකු හොරකම් ඊළඟට රටේ සම්පත් කඩ ණය කරා සම්පත් එක්ක හම්මතර වරායේ චීනට බදු දුන්නු කරන්න පුළුවන් දේවල් ඔක්කොම කරලා දැන් ආයි ගිල්ලනවා ආයි බලයක් දෙන්න අවුරුදු පහක් බලය අපතේ යවුවා නම් වැඩක් ගත්තේ නැත්නම් නාස්ති කරා නම් ඡන්දදායක පාවා දුන්නා නම් ඡන්දදායක බලාපොරොත්තු කඩ කරා නම් එක්සත් ජාතික පක්ෂයට ආයිත් ඇයිද තියෙන බලයෙන් සතුටු ශ්‍රී ලංකා පක්ෂය දෙකට කරනවා බණ්ඩාරම මහත්තයාගේ පක්ෂය දෙකට කඩා ගන්න කරලා මහින්ද මහත්තයා ලොකු කැලල අරන් ගියා මෛත්‍රීපාල මහත්තයාගේ පොඩි කැලල ඉතුරු දැන් ආයි මේ දෙක එකට පූර්තු කරලා තියෙනවා. හැබැයි ඒ වුණාට දෙගොල්ල අතර ගැටු මුකුත් තියෙනවා. මනාපොරේට වෙලා එකට ඡන්දිල්ලන කණ්ඩායම එකිනෙක කාට එරේව සටන් කරන පටන් ගන්න තියෙනවා. එහෙම දේශපාලන පක්ෂ මේ පිරිහිලා තිය අපිට ඒ වෙනුවට පාර්ලිමේන්තුවට යවන්න සූසුකම් තියෙන එක කණ්ඩායමයි ඉන්නේ. ඒක තමයි අපේ මාලිමාවේ කණ්ඩායම ජාතික ජනබලයේ කණ්ඩායම යවන්න පාර්ලිමේන්තුවට හොරු වඩු කරන්නේ. දූෂණ වංචාවට එරෙහි දේශහිතයිෂී නායකයන් පාලිබේන්දුවට තෝරාපත් කරගන්නා ලෙස මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසනවා. ඒ මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්
සමාජ දූෂණය සමාජ වංචාව සමාජ අපචාරයට ගුදුරු කරන කිසියම් සම්බන්ධතාවයක් තියෙනවා නම් කවුරු හරි දේශපාලකෙක් සම්බන්ධතාවයක් තියෙනවා නම් ඔවුන්ව පාර්ලිමේන්තුවට ගේන්න එපා වඩා නැනනුවණින් වඩා සමාජයට ආදරය කරන සමාජ සේවාවන් කටයුතු කරන සමාජ සක්‍රීය කටයුතු වලට මැදිහත් වෙන දේශපාලකෙක් ඉන්න අපට තෝරාපත් කරගන්න ගෝඨාභය රාජපක්ෂ යනු නිර්පාක්ෂික දේශපාලන ප්‍රභූවරයෙක් අපිට ආපු මෑත කාලේ දේශපාලනයට එකතු වී ඇති නව දේශපාලන සංස්කෘතියක් සඳහා උගමම්මක ආරම්භ කර තිබෙන නායකයෙක් වඩා අධ්‍යක්ෂීම් සහිත අගමැතිවරයෙක් වඩා අධ්‍යක්ෂීම් සහිත පරිපාලකයෙක් සමග මේ නව ගමන අපට යා යුතුව තිබෙනවායි යහපාලන ආණ්ඩුව පැවති සමයේ ජනතාවට සහන ලබා දුන්නද වත්මන් රජයේ ජනතාව ආර්ථිකමය වශයෙන් පීඩාවට පත් කර ඇති බව සමගි ජනබලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක ලක්ෂ්මන් කිරයල්ල මහතා පවසනවා ඒ මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අපිට ආණ්ඩුව හදන්න ආසාවක් නැහැ දැන් ආණ්ඩුවට 110 හම්බු වෙන්නේ නැහැ මේ මාසේ තව තවත් දරුණු වෙනවා හැරෙන්න හොඳතර හැරෙන්නේ නැහැ ආණ්ඩුව පැත්තෙන් බලනකොට කල්පනා කරලා බලන්නකො ඡන්දයක් ඉල්ලන්න මොනවද කරලා තියෙන්නේ යහපාලන ආණ්ඩුවේ පළවෙනි මාස 6-7 පරිවැර කෙරුවා 10000ක ඉන්ධන මිල අඩු කෙරුවා සමුත් සානාධාර අපි තුන්ගණේක වැඩි කෙරුවා අද පොට්ටුවේ මන්ත්‍රීවරේ ගෙදරකට යනකොට මොකද්ද කියන්න තියෙන්නේ මොනවා නිසා අපිට ඡන්දයක් දෙන්නද මොකද්ද කියන්න පුළුවන් මේ විදියටයි මේක බලන්න ඕන උඳවගාවේ අස්වැන්න නොමැතිකම හේතුවෙන් මඩතුගම ගොවීන් දැඩි අර්බුදකාරී තත්වයකට මුහුණ පා තිබෙනවා. මහවැලි එච් කලාපයේ මඩතුගම කොට්ටාසේ ගොවීන් දැඩි අර්බුදකාරී තත්වයකට මුහුණ පා සිටිනවා. උඳවගාවේ නිරත මෙම ගොවීන් වගාවේ අස්වැන්න නිරණ කාලය ලඟ වුවද තවමත් නිසි අස්වැන්නක් නොමැති වීම හේතුවෙන් දැඩි ගැටලුකාරී තත්වයකට මුහුණ පා ඇති බවයි වාර්තා වන්නේ. ප්‍රදේශයේ ගොවි සංවිධාන හරහා තම වගා කටයුතු සඳහා අවශ්‍ය උඳු බීජ ලබා ගැනීමට ගොවීන් කටයුතු කර තිබෙනවා. නමුත් එම ගොවීන් චෝදනා කරන්නේ තමන්ට ලැබුණු බීජ වලින් ගස් වැඩි මල් හටගත්තද කරල් හට ගැනීමක් සිදු නොවන බවටයි. මහවැලියෙන් උඳු දුන්නා. මහවැලියෙන් කියන්නේ සල්ලි වලට අපි ගත්තේ ගොවි සංවිධානයේ මැදියත් උඳු දුන්නට මේ උඳු ගැහුවා ගහක් වෙනසුන් මේ කරල් නැ මේ ගස් වල නිකම්ම තමයි තියෙන්නේ මේ අය නිකන් කුඹුරේ තියෙන ගස් තමයි ඔහම දාලා තමයි යන්නේ ඉතින් අපි මුල ගහපු දවසේ නම් පැල තමයි රකින්න අලින් ගෙන මේ ඔච්චර කල් මාස දෙකක් තුනක් රකලා ඉතින් මෙවුවා ඉතින් කිසිම වැයක් නැ නේ අස්වැන්නක් මම නම් කිසිම දෙයක් නැ මේ ගස් වල එකක් දෙකක් තමයි තියෙන්නේ ගස් සාමන මේ මේ පේනවා මේ කල් මාත් අය ගහපු ගත්තු මිනිස්සු ඔක්කොම මේ මතමයි ලා තියෙන්නේ ඉතින් ට්‍රැක්ටර කුලියම ගන්නවා නම් මාත් 8000ක් 10000ක් විතර ගන්නවානේ කුලියම ඉතින් මෙම් ප්‍රදේශයේ පිහිටා ඇති කලාවැව ජාතික වනෝද්‍යානයට යාබදවයි කනකාටුදායක සිදුවීම නම් මේ හේතුවෙන් ඔවුන්ට තම වගාව වනාලීන්ගෙන් ආරක්ෂා කර ගැනීමටද අමතර වෙහෙසක් දැරීමට සිදුව තිබීමයි මෙතරම් වෙහෙස වෙමින් තම කනකර බඩු උකසට තබා බලාපොරොත්තු දහසක් සහිතව වගාවේ නිරත වන උදු ගොවින්ට අද වෙන විට සිදුව ඇති දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ පෑමටයි ඉතින් නිනාය වෙලත් හතර පැතරම ඒ වලටින් දැන් ඒවා ගෙවා ගන්නවත් දැන් බැරි තත්යක් දැන් තියෙන්නේ කර කරන බඩු ඇඟේ කරේ හැම දෙම දීලා මේ බැංකුවට උකස් කරලා දැන් ඒවා තිරා මේවා ගොවිතැන් කෙරුවා දැන් ඒ වලින් කිසිම දෙයක් ප්‍රතිඵලයක් ගන්න බැවුනා ඊටම කොරෝනා වැවිලා එතන මිනිස්සු කිසිම දෙයක් නැහැ අපිට වහ කන්න තමයි වෙලා තියෙන්නේ දැන් කෙසේ වෙතත් මෙම උඳුගොවීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ තම ගැටලුවට නිසි විසඳුමක් ලබා දී සහනදායි වැඩපිළිවෙලක් සකස් කර දෙන ලෙසයි දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන් හලවත මානවන්කම ප්‍රදේශයේ උග්‍ර ලෙස සිදුවන ඉවුරු කාදනයේ හේතුවෙන් එම ප්‍රදේශවාසීන්ගේ නිවාස සහ වතුපිටි අහිමි වන තත්වයට පත්වී ඇති බවට වාර්තා වී තිබෙනවා. දැදුරු ඔයේ දකුණු ඉවුර විශාල වශයෙන් කාදනය වෙමින් පවතින අතර උතුරු ඉවුරේ ගොඩගැසී ඇති වැලි කන්දක් මෙම තත්වයට හේතුව බවයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ. වැල්ලවායි ප්‍රදේශයේ පිහිටි ඓතිහාසික කොටවිහෙරකල රජමහ විහාරස්ථානයේ චෛත්‍ය හඳුනා නොගත් පිරිසක් විසින් කඩ විනාශ කර දමා තිබෙනවා. මෙය ඉතා ඉපැරණි ඓතිහාසික වටිනාකමකින් යුතු චෛත්‍යයක් බවයි විහාරස්ථානයේ නායක ස්වාමින් වහන්සේ වන පූජ්‍ය කලගහතැන්නේ විමලවංශ ස්වාමින් වහන්සේ සඳහන් කළේ. කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට වැල්ලවායි පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. වවුනියව සෙට්ටිකුලම තුඩරිකුලම ප්‍රදේශයේදී දුම්රියක ත්‍රිරෝද රථයක් ගැටීමෙන් පුත්කලියකු අද උදැසන ජීවිතක්ෂයට පත් වී ඇති බව සෙට්ටිකුලම පොලිසිය ප්‍රකාශ කළා. සෙට්ටිකුලම පොලිසිය ප්‍රකාශ කළේ මන්නරම් සිට කොළඹ බලා ධාවනය වූ උදැසන දුම්රියේ ත්‍රිරෝද රථය ගැටීමෙන් 58 හැවිරිදි පුත්කලියකු මෙලෙස ජීවිතක්ෂයට පත් වී ඇති බවයි. අනතුර සම්බන්ධයෙන් සෙට්ටිකුලම පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා.
එත් සමගින් සියත මධ්‍යහන් ප්‍රවෘත්ති විකාශය අවසන් මෙම පුවත් ඇතුළු තවත් දේශ විදේශ ආර්ථික සහ ක්‍රීඩා තොරතුරු සඳහා පිවිසෙන්න www.sietanews.lk අපගේ වෙබ් අඩවිය වෙත අපි ali හමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන පුවත් විකාශයත් සමගින් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.